ජාතිකයන්ට හැදුවේ මේ රට සම්වර්ධනය කරන්න මිසක් එකතු වෙලා හොරකම් කරන්න නෙමෙයි. දෙපැත්ත එකතු වුණාම හිතන්න පුළුවන් වෙනදා එක පැත්තකින් හොරකම් කරාම අනිත් පැත්ත විවේචනය කරනවා. එනිසා මේ සැරේ ඒව නවත්ත ගන්න මේ දෙගොල්ල එකතු වුණා කියලා. නෑ එහෙම වෙන්න නෙමෙයි. හොරකම් නවත්තලා දූෂණය අවම කරලා මේ රට ඉස්සරහට ගෙනියන්න සඳහා තමයි මේ ජාතික ආණ්ඩුව නිර්මාණය වෙන්නේ. අද මේ ජාතික ආණ්ඩුව තුල අපි ලබාගත් ජයග්‍රහණ තියෙනවා. ඒ ජයග්‍රහණ තමයි ජිනීවා අනතුරෙන් අපි අද මිදලා තියෙනවා. විදුලි පුටු ගැන, ජාත්‍යන්තර යුද්ධ අධිකරණ ගැන, ජාත්‍යන්තර පරීක්ෂණ ගැන. නමුත් මේ ජාතික ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙල නිසා අද අපිට බය නැතුව කියන්න පුළුවන් විදුලි පුටුත් නැහැ, ජාත්‍යන්තර යුද්ධ අධිකරණත් නැහැ, ජාත්‍යන්තර පරීක්ෂණත් නැහැ කියලා. 58 දිනකේ නම් මෙලිදක් කළා. විශාල පරීක්ෂණයක් සිදු කරන්න තීන්දුව කළ තිබුණේ වෙලා. ඒ සියල්ලෙන්ම දෙන්න අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ ජනාධිපතිතුමා, මේ රාජ්‍ය ජාතික ආණ්ඩුව පිළිබඳව ජාත්‍යන්තර ඇති වෙලා තියෙන විශ්වාසය මත. ඒ වගේම අද අපිට ජාත්‍යන්තර මෙල්ලොල්ලා තිබුණු තර්ජන පහ වෙලා ඒවා ක්‍රමානුකූලව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාත්‍යන්තරේ උදව් කරන්න පටන් අරගෙන තියෙනවා. යුරෝප මාස්‍ය තහනම තිබුණා. මම මේ අමාත්‍යංශය බාර ගන්නකොට තිබුණු ප්‍රබල අභියෝගය කෝටි 1600ක ආදායමක් රටට ආපු එක සම්පූර්ණ නැතර වුණා. යුරෝපේට මාළු කෑල්ලක් එවන්න බැරි වුණා අපි. මේ වෙනකොට ඒ තහනම ඉවත් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම GSP තහනම, මේ තහනම ඉදිරි මාස කීපය තුළ ඉවත් වෙනවා. ඒක තමයි මේ යහපාලන ආණ්ඩුව ළමන ඊළඟ ජයග්‍රහණ බවට පත් වෙන්නේ. මේවයි වාසියෙන් අපේ රටට.